දර්ශන ප්‍රමෝද්ගයන්ගේ කටහඬ නිසා කාලයක් අතිශයින්ම ජනප්‍රිය වූ තරුවාක්. සිරස සුපර්ස්ටාර් තරු මාවතයාපු දර්ශන ප්‍රමෝද් පහුගේ දිනවල සද්ද බද්දයක් නැතිවම විවාහ වුණා. ඒ කෞමදී සුභාෂිණී එක්ක දර්ශනගේ ආදර කතාව වගේම ඔහුගේ අලුත්ම තොරතුරු මොනවද කියලා ඔහු පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහටයි. ඊට ඇලි තරුවක් විදිහට ශේෂ්ඨයට ආපු දර්ශන මෙච්චරකල් කොහෙද හිටියේ? මෙච්චර කල් ගොඩක් ස්ටඩීස් කළා, ඒ අතර නිර්මාණත් කළා, දෙකම ඉතින් කරගෙන ගියා. ශේෂ්ඨිය අතෑරලා දාලද හිටියේ? නෑ, අතෑරියේ නැහැ. මම ගොඩක් ස්ටඩීස් හින්දා තමයි ඒ පැත්තට යොමු නොවී හිටියේ, විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න වැඩ කටයුතු නිසා. නමුත් මං ඒ අතර ගොඩක් වෙනත් නිර්මාණ කළා, ප්‍රසංග වලටත් සහභාගි වෙනවා, අතෑරියේ නැහැ. කොහෙද මොන පැත්තෙන්ද ඉගෙනීම් කටයුතු කළේ? මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීතය තමයි ඉගෙන ගත්තේ. දැන් මේ වෙනකොට පශ්චාත් උපාධිය කරගෙන යනවා. සද්ද නැතිවම විවාහ වුණා නේද? ඔව්, විවාහ වුණා. මේක යෝජිත විවාහයක්ද? නැහැ. කොහෙද විවාහ උත්සවය ගත්තේ? බොර්ලස්කුමේ ගෝල්ඩන් රෝස් හෝටලේ. ඇයි වෙඩින් එක කාටවත් කිව්වේ නැත්තේ? ඒකට ඉතින් විශේෂ හේතුවක් නම් නැහැ. ඇත්තටම සිම්පල් විදිහට තමයි ගන්න ඕන කියලා හිතුවේ. ඒ නිසා චාම්ම සරලව ගත්තා. පිරිඳ ගැන පොඩ්ඩක් විස්තර කියමු නේද? එයා කෞමදී සුභාෂිණී චන්ද්‍රසිරි. මගේ විශ්වවිද්‍යාලෙමයි සංගීතය ඉගෙන ගත්තේ. මගේ බැජ් එකේ එයාගේ. එයා මොනවද කරන්නේ? දැනට නම් මුකුත් කරන්නේ නැහැ. ටීචින් බලාපොරොත්තුෙන් ඉන්නවා. කොහොමද ඇයව හමු වුණේ? මුලින්ම හමු වුණේ මට ඇයව කැම්පස් එකේදී. එයා මගේ හොඳම යාළුවෙක්. හැබැයි කැම්පස් එකේදී නෙවෙයි, අපි යාළුවනේ කැම්පස් ඉවරුණාට පස්සේ. දර්ශන දැන් මොනවද කරන්නේ? මම කලින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට වැඩ කළා. දැන් මම දෙමළගොඩ සෙන්ට් ජෝන්ස් පාසලේ ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. පහුගිය කාලේ මොනවද කරපු නිර්මාණ? අන්තිමට කළේ වීණානාද රචනා කියන ගීතයක්. එක ලිබ්බේ සහ මියුසික් කළේ කැම්පස් එකේ යාළුවේ. නවරත්න ගමගේ අංකලේ සින්දුවක් කළා. තව ඒ වගේ ගොඩක් නිර්මාණ කළා. රමුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ ගීතයකට සහ අත්දර්ශන රුවන් සාගර අයියාගේ ගීතයකට මියුසික් කම්පෝස් කළා. ඒක ඩිරෙක්ට් කළා. පදිංචි වෙනස් කළා කියලා ආරංචි. ඔව්, අපි කලින් හිටියේ ගම්පහ. අපි දැන් වික්‍රමසිංහපුර ඉන්නේ. ඇයි හදිසියෙම යන්න හිතුනේ? මගේ වැඩ කටයුතු වලට පහසු වීමට තමයි ප්‍රධානම හේතුව. රූපවාහිනී වැඩසටහනකින්වත් දකින්න ලැබුණේ නැත්තේ ආරාධනා නැතුවද? නැහැ, රූපවාහිනී වැඩසටහන් සමහරක් ඒවට මම සහභාගී වුණා. ගොඩක්ම ගියේ නැහැ. සමහර වැඩසටහන් වලට ආරාධනා ලැබුණත් මම සහභාගී වුණේ නැහැ. වර්තමාන ශේෂ්ත්‍රය ගැන මොකද හිතන්නේ? ඇයි තරුවක් විදිහට එන දක්ෂිණ ශේෂ්ත්‍රයේ වැඩි කාලයක් රැඳෙන්නේ නැත්තේ? ගොඩක් දක්ෂ අය එළියට එනවා. ඒකේ ඇයගේ වරදක් කියනම මම දකින්නේ. ඒ ප්‍රයත්න තරගයකින් එන අය අනිත් ප්‍රයත්න තරගයකින් එද්දි කලින් අය යටපත් වෙනවා කියලත් හිතෙනවා. පවුලින් ලැබෙන සහයෝගය කොහොමද? ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ මොකක් හරි සාර්ථකත්වයක් තියෙනවා නම් මේ දෙමව්පියෝ හින්දා. ඉදිරියට මගේ බිරිඳ ඒ සහයෝගය මට දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එයා සංගීතයට ගොඩක් දක්ෂයි. මන්ට ගායනා කරන්න පුළුවන්. ඉස්සරහට යොමු ගීතයක් අහන්න පුළුවන් වෙයි වගේ නේද? ඔව් ඔව්, පුළුවන් වෙයි. ඉස්සරහට මොනවද කරන්න හිතන් ඉන්නේ? ඉස්සරහට තව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංගීත පන්ති පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට නිර්මාණ දැක ගන්න පුළුවන් වෙයි. කොහෙද ක්ලාස් පටන් ගන්නෙ? මොන වගේ වයසල අයටද? විශාල විභාගයට පෙනී සිටින අයටයි 6 වසර ඉඳන් 13 වසර දක්වා සිසුන්ටයි කරන්න බලාපොරොත්තු වෙනවා. ක්ලාස් තියෙන්නේ බත්තර මුල්ලේ නිවසේදීමයි කියලා ඔහු කියලා තිබුණේ. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.